සුබ දවසක් දේවකතා නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම අද අපි ඔයාලට කියන්න යන්නේ තුලා ලග්න හිමි ඔබ මොන වගේ කෙනෙක්ද කියලා. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් හරහා වෙන ලග්නයක් තියෙන කෙනෙක් මොන වගේද කියලා දැනගන්නත් ඔයාලට පුළුවන්. හරි, අපි දැන් බලමු තුලා ලග්නයේ තියෙන කෙනෙක් මොන වගේද කියලා. තුලා ලග්නයේ නිපදුණු අය හරිම යහපත්. ඒ වගේම ශීලාචාරයි. මේ ගතිපැවතුම් නිසාම සමාජයේ බොහෝ දෙනා ආදරය කරන පිරිසක් බවට තුලා ලග්න හිමියන් පත් වෙනවා. ඒ වගේම අපක්ෂපාතී විදිහට තීරණ ගැනීමේ හැකියාව උපතින්ම පිහිටලා තියෙනවා. යම් දෙයක් කරන්න කලින් ඒකේ දෙපැත්තම සලකා බැලීමේ හැකියාවත් තුලා ලග්න හිමියන්ට තියෙනවා. ඒ හින්දම හොඳ නරක දෙකම සමසම විදිහට හිතලා කටයුතු කිරීමට තුලා ලග්න හිමියන්ට සුවිශේෂී හැකියාවක් තියෙනවා. මේ ගතිගුණේ හින්දම අනිත් අයත් එක්ක ඉතාමත්ම හොඳින් ගනුදෙනු කිරීමේ හැකියාව තුලා ලග්න හිමියන්ට හිමි වෙනවා. අනිත් අයගේ හිත දිනා ගන්න බොහොම දක්ෂයි. ඒ වගේම අනිත් අයගේ හිත සතුටු කරන්නත් අති දක්ෂයින් වෙනවා. සංග්‍රහ සත්කාර කරන්න හරිම කැමති කෙනෙක්. ඒ කියන්නේ සමාජයේ ඉන්නකොට Tamange යාළුවන්ට, හිතවතුන්ට, නෑදෑයන්ට සංග්‍රහ සත්කාර කරන්න නම් අමතක කරන්නෙම නැහැ. අනිත් අයගේ දේවල් ගැන උනන්දුවක් දක්වනවා. අනිත් අයගේ දියුණුවට උදව් කරනවා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව Tamange ළඟ ඉන්න කෙනාගේ දියුණුව බලාපොරොත්තු වෙන එක තුලා ලග්න හිමියන්ගේ තියෙන සුවිශේෂීම ගුණාංගයක්. හැබැයි මේ ගුණාංගය නිසාම සමහරක් යාළුවන් හින්දා Tamanට පාඩු සිද්ධ කරගන්නත් තුලා ලග්න හිමියන්ට සිද්ධ වෙන අවස්ථා නැතුවම නෙවෙයි. තුලා ලග්න හිමියන්ගේ సౌందర్యාත්මක පැත්ත ගැන කතා කරද්දී කවියට, සංගීතයට, නැටුමට එක හා සමාන කැමැත්තක් දක්වනවා. Tamanට సౌందర్యාත්මක හැකියාවක් නොතිබුණත් సౌందర్యාත්මක හැකියාව හොඳින් පිහිටලා තියෙන කෙනෙක්ගේ දක්ෂතාවය දිහා බලන්න, දක්ෂතාවය අගය කරන්න සහ ඒ දක්ෂතාවය උපරිමයෙන් රසවිඳින්න තුලා ලග්න හිමියන්ට සුවිශේෂී හැකියාවක් තියෙනවා. හැමතිස්සෙම දුරදිග බලලා කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම යම්කිසි අවස්ථාවකදී Taman ගත්ත තීරණ වෙනස් කරන්න ඕමනා වුණොත් කිසිම පැකිලීමක් නැතුව වෙනස් කරන්නත් එකඟ වෙනවා. මේ අය හරිම ධාර්මික පුද්ගලයන්. ඒ වගේම ගුණවත්, නීතිගරුකයි. ඒ නිසාම අනිත් අය අතර කරුණාවට වගේම සම්මානයට, ප්‍රශංසාවටත් පාත්‍ර වෙනවා. ගෞරවය සහ ප්‍රසිද්ධිය කියන එක මේ අයට නොඅඩුවම ලැබෙනවා. මේ අයගේ හිත හරිම පිරිසිදුයි. අනිත් අයව රවට්ටන්න කිසිම විදිහක හිතන්නේ නැහැ. ඒ වුණත් අනිත් අයව රවට්ටන්න පුළුවන් හොඳම උපක්‍රම තියෙන්නේ මෙන්න මේ අය ළඟමයි. ජීවිතේ ඕනම අමාරු අවස්ථාවකට මුහුණ දීමේ හැකියාවක් මේ අයට තියෙනවා. ඒ වගේම තුලා ලග්න හිමියන් කියලා කියන්නේ ඕනෑම අමාරු අවස්ථාවකදී ඕනෑම දුකක් විඳ දරාගෙන හිනා වෙලා එන්න පුළුවන් පිරිසක්. ස්ත්‍රී පක්ෂය ගැන ලොකු ලෙංගතුකමක් වගේම ආදරයක් නිරතුරුවම තියෙනවා. ඒ වගේම තුලා ලග්න හිමියන් Tamange නෑයින්ට හරිම හිතවත්. උදව් උපකාර කරනවා. ඒ වගේම තමයි ඍජුයි. තුලා ලග්න හිමියන් නිතරම යුක්තිගරුකයි. විහිළු තහළු කරන්න යාළුවන් එක්ක හිනා වෙන්න හරිම කැමති. තුලා ලග්න හිමියන් වාසනාවන්තයි. බොහෝමයක් තුලා ලග්න හිමියන්ට තියෙන්නේ කෘෂ වූ ශරීර. මේ අය ශරීරයේ අතින් ඒතරම් වර්ධනය වෙන්නේ නැහැ. රැකියාව අතින් ගත්තොත් එහෙම රාජ්‍ය සේවාව එක්ක සම්බන්ධ වීමේ ලොකු ප්‍රවණතාවයක් තුලා ලග්න හිමියන්ගේ දකින්න පුළුවන්. තුලා ලග්න හිමියන්ට අධිපති සිකුරු ග්‍රහයා විදිහටත්, තුලා ලග්න හිමියන්ට යහපත් මැණික් වර්ගය දියමන්ති විදිහටත් ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඉපදිලා පළවෙනි අවුරුද්ද, පස්වෙනි අවුරුද්ද, 19වෙනි අවුරුද්ද, 30වෙනි අවුරුද්ද, 40වෙනි අවුරුද්ද සහ 60වෙනි අවුරුද්ද කියන කාලවලදී ලෙඩ රෝගවලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් තියෙන නිසා මේ කිව්ව කාලවලදී වැඩි වශයෙන් ප්‍රවේශම් වෙන්න තුලා ලග්න හිමියන් හිතර ගන්න ඕනේ. සරස්වතී මෑණියන් සහ විෂ්ණු දෙවියන් වඩා පිහිට ඇති දෙවිවරුන් වශයෙන් තමයි සැලකෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තුලා ලග්න හිමියන් ගැන විස්තරය අවසන් වෙනවා. මතක ඇතුව ඔයාගේ යාළුවන්ටත් එයාලගේ ලග්න ගැන විස්තර දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ දිනපතා බලන්න කැමති නම් දේවකතා channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.